Hi, Sri Lankan Muggle Bonds. And I'm going to talk to you Johnny Depp Grindelwald charithing ayingoni ay kiyala. ඉතින් ඔයාලා හැමෝම දන්නවා ශ්‍රී ලංකන් මගල් බොන්ස් කියන්නේ ජේ.කේ. රෝලින් කතුවරියගේ හැරි පොටර් කතා මාලාවට සම්බන්ධ විස්තර සහ පැහැදිලි කිරීම කතා කරන තැනක් මිසක් කිසිම කෙනෙක්ගේ පෞද්ගලිකත්වය හෝ ඕපදූප ප්‍රවෘත්ති කතා කරන තැනක් නෙවෙයි. ඒ නිසාම අපි මේ වීඩියෝ එකේ කතා කරන්නේ මගේ පෞද්ගලික මතය සහ ඔයාලා අහලා තිබුණු ප්‍රශ්නවලට විසඳුම්. ෆැන්ටාස්ටික් බීස්ට් කියන්නේ හැරි පොටර් කතා මාලාවේ අතීතය. ඒකේ ප්‍රධාන චරිත විදියට ගැලට් ග්‍රින්ඩල් වලට පණ පෙව්වේ සම්මානලාභී අති දක්ෂ ජොනි ඩෙප්. ඒ 2020 නොවැම්බර් 9 වෙනිදා ජොනි ඩෙප් තමන්ගේ සෝෂල් මීඩියා හැම ප්‍රොෆයිල් එකකම එක ලෙටර් එකක් පබ්ලිෂ් කරා. ඒකෙදි මුලින්ම එයා තමන් එක්ක දිගටම පක්ෂපාතීව හිටියා සහ තමන්ට මැසේජ් එකකින් පාවා උදව් කරපු ආදරය කරපු හැමෝටම ස්තුති කරලා කියලා තියෙනවා වෝනර් බ්‍රෝස් ලගේ ගැලට් ග්‍රින්ඩල් වර්ඩ් කියන මගේ චරිතෙන් එල්ලා අස්වෙන්න කියලා ඕන් මගෙන් එල්ලලා තියෙනවා. මේ සහිත ගරු කරමින් මම යාලගේ ඉල්ලීමට එකඟ වෙනවා. ඒත් යුනයිටඩ් කිංඩම් ඒ කියන්නේ එක්සත් රාජධානියේ උසාවි තීරණය මම සාධාරණයේ උදෙසා සටන් කරන එක නවත්තන්නේ නැහැ. මම මේ සම්බන්ධව අභියාචනයක් දාන බවත් මින් තහවුරු කරනවා. ඒ වගේම මම මේ චෝදනාව සම්බන්ධව ශක්තිමත්ව ඉන්න අතර මේ ගෙවෙන මොහොත මත මගේ ජීවිතය සහ වෘත්තීය ජීවිතය තීරණය වෙන්නේ නැහැ කියලා. ඉතින් ඇත්තටම මොකද උනේ 2015 දී වයස අවුරුදු 52ක් උන ජොනි ඩෙප් වයස 29ක් උණු ඇම්බර් හර්ඩ්ව පුංචි උත්සවයකින් විවාහ වෙනවා. ඒ කියන්නේ එයාලා දෙන්නගේ වයස් පරතරය අවුරුදු 23ක්. මේ දෙන්නගෙම දෙවන විවාහය විදියට තමයි මේ විවාහය සැලකෙන්නේ. ජොනි ඩෙප් අපි හැමෝම අඳුරන්නේ පයිරට්ස් ඔෆ් ది කැරිබියන් වල ජැක් ස්පැරෝ විදියට. Aquaman movie එකේ මීරා විදියට තමයි ඇම්බර් හර්ඩ්ව ප්‍රසිද්ධ වුණේ. තමන්ගේ විවාහයට කලින් 2011 ද රම් ඩයරි කියන ෆිල්ම් එකෙත් මේ දෙන එකට වැඩ කරා. ඒත් ගෘහස්ත හිංසනය කියන චෝදනාව උඩ 2017 දී ජොනි ඩෙප් සහ ඇම්බර් හර්ඩ් ඩිවෝස් ඒ කියන්නේ දික්කසාද නඩුවක් පළ කරනවා. මේ චෝදනා අතර දෙපාර්ශවයෙන්ම චෝදනා 14කට වඩා ඇවිත් තියෙනවා. ජොනි ඩෙප් තමන්ගේ බිරිඳ වෙන ඇම්බර් හර්ඩ්ට පහර දුන්න විදියටත් බිරිඳ වෙන ඇම්බර් හර්ඩ් තමන්ගේ සැමියාට පහර දුන්නා කියලත් ඒ කියන්නේ ජොනි ඩෙප්ට පහර දුන්නා කියලත් චෝදනා එල්ල වෙලා තියෙනවා. ඒ කියන්නේ දෙපාර්ශවයෙන්ම දෙපාර්ශවයට චෝදනා එල්ල වුණා. ඒත් එක එක ෆොටෝස් වලින් වොයිස් රෙකෝඩ්ස් වලින් මේ දෙපැත්තටම චෝදනා එල්ල වුණු නිසා මේක සමතයකට පත් කරන් සාකච්ඡා මාර්ගෙන් ඩොලර් මිලියන 7ක වන්දියක් එක්ක ඇම්බර් හර්ඩ් සහ ජොනි ඩෙප් දික්කසාද වෙලා 2017 විසිර ගියා. ඒත් ජේ.කේ. රෝලින්ගේ ෆැන්ටාස්ටික් බීස්ට් සීරීස් එකේ ප්‍රධාන චරිතය වෙන ග්‍රින්ඩල්වාල්ඩ්ට ජොනි ඩෙප් රංගනයෙන් දායක වුණාම එක්සත් රාජධානියේ ඒ කියන්නේ යූකේ වල ඒක ආන්දෝලනයක් වුණා. මොකද ළමා පරම්පරාව සහ තරුණ පරම්පරාව ඉලක්ක කරගෙන හදපු මේ ෆිල්ම් සීරීස් එකේ ප්‍රධාන චරිතයම ගෘහස්ත හිංසනයට මුල් වුණු කෙනෙක්ට දුන්නා කියලා. මෙන්න මේ නිසා යූකේ පුවත්පතක් වෙන ද සන් පුවත්පත 2018 ආටිකල් එකක් පළ කරලා තිබුණා. ඒ තමයි හැරි පොටර් කියන ළමා කතා මාලාවට සම්බන්ධ ෆැන්ටාස්ටික් බීස්ට් සීරීස් එකට ජොනි ඩෙප් වගේ වයිෆ් බීටර් කෙනෙක් ඒ කියන්නේ බිරිඳට පහර දෙන කෙනෙක් ගත්ත එක ගැන ජේ.කේ. රෝලින් ඇත්තටම අවංකවම සතුටු වෙන්නේ කොහොමද? මේ වගේ පෞද්ගලික යාළු මිත්‍රකම් නිසා මේ වගේ තීරණයක් ගැනීම හරිද කියලා අහලා. මෙන්න මෙතනදී තමන් වයිෆ් බීටර් කෙනෙක් කියලා කරපු ඍජු චෝදනාවට එරෙහිව ජොනි ඩෙප් ද සන් පුවත්පතට අසත්‍ය තොරතුරු වලට එරෙහිව නඩු දැම්මා. අවුරුදු ගාණක් මේ ගැන නඩු කියද්දී වෝනර් බ්‍රෝස් ලාවත් ජේ.කේ. රෝලින්වත් ජොනි ඩෙප්ට ෆැන්ටාස්ටික් බීස් වල ඉඳීම ගැන කිසිම විරුද්ධත්වයක් පළ කරේ නැහැ. මොකද ඒක එයාගේ පෞද්ගලික ප්‍රශ්නයක් නිසා. මෙන්න මෙතනදී මගේ මතය මේකයි. ජොනි ඩෙප් සහ ඇම්බර් හර්ඩ් අතර උණු ප්‍රශ්න 100%ක්ම දන්නේ ඒ දෙන විතරමයි. ලංකාව වගේ පුංචි රටක ඉඳන් ඉන්ටර්නෙට් එකෙන් හෝ සෝෂල් මීඩියා හරහා දකින දේවල් තුලින් කෙනෙක්ට චරිත සහතිකයක් දෙන්න අපිට අයිතියක් නැහැ. හැබැයි කොච්චර පුංචි රටක් වුණත් කලාකරුවෙක්ගේ පෞද්ගලිකත්වයට ලංකාවේ අපි මීට වඩා ගරු කරන බව ඔයාලා හැමෝම මේ ප්‍රශ්නෙන් තේරුම් ගන්න ඇතිනේ. මොකද මේ ප්‍රශ්නය ලොකුවටම බලපාන්න පටන් ගත්තේ එක එක පුද්ගලයන් ජොනි ඩෙප්ගේ පෞද්ගලිකත්වයට චෝදනා කරන්න පටන් ගත්ත නිසා. කොච්චර කොහොම වුණත් ලංකාවේ කලාකරුවෙකුට මේ වගේ ප්‍රශ්නයක් එල්ල වෙන්නේ නැහැනේ.
අනිත් එක තමයි ජොනි ඩෙප් මේ ගැන යුකේ උසාවිය විතරක් නෙමෙයි යුඑස්ඒ ඒ කියන්නේ ඇමරිකානු උසාවියටත් යන්න බව කියවෙනවා. ඉතින් ජොනි ඩෙප්ට මේ චෝදනාව ගැන තවමත් බලාපොරොත්තු තියාගන්න පුළුවන්. ඒ කියන්නේ ජොනි ඩෙප් ආයේ ග්‍රින්ඩල් වෝල්ඩ් විදියට එයිද? Nothing is impossible. කිසිම දෙයක් ගැන අපිට ඒකනම් කොහෙත්ම වෙන්න බෑ කියලා කියන්න බෑනේ. ඒත් ජොනි ඩෙප්ට ඉල්ලා අස්වෙන්න වීම ලොකු බලපෑමක් එල්ල කරා කියලා අපිට පිළිගන්නම වෙනවා. ඒ නිසාම ගොඩක් වෙලාවට Fantastic Beasts and Crimes of Grindelwald තමයි ජොනි ඩෙප්ව අපි Grindelwald විදියට දැකපු අවසාන ෆිල්ම් එක වෙන්නේ කියලා ගොඩක් අය විශ්වාස කරනවා. ඉතින් ඇයි Warner Bros.ලා එහෙම කරේ? ඇත්තම කිව්වොත් Harry Potter කැමති අය ගොඩක් Fantastic Beasts වලත් බලාපොරොත්තු වුණේ Harry Potter වගේම කතාවක්. ඒ ඒ කාලයන් වල වෙනස Harry Potter කියන්නේ Fantastic Beasts වලට පස්සේ ආපු කතාව බව තේරුම් ගන්න සමහර අයට බැරි වුණා. ඉතින් අනාගතයේ කතාව වෙන Harry Potter පස්සේ අතීත කතාව වෙන Fantastic Beasts කියන්නේ. අතීතය සහ අනාගතය කොහොමත් එකම වගේ වෙන්නේ නැහැනේ. මේක තේරුම් ගන්න අකමැති වුණු ගොඩක් ෆෑන්ස්ලා Fantastic Beasts විවේචනය කරා. ඒ නිසා ෆිල්ම් සීරීස් එකේ රේටින්ග්ස් නත් බලාපොරොත්තු වෙන තරමට නම් ආවේ නැහැ. මේ අතරේ Fantastic Beasts ප්‍රධාන චරිත රඟපාන නළුවන් කීප දෙනෙක් ගැනත් චෝදනා එල්ල වුණා. ඒක කෙනෙක් තමයි ජොනි ඩෙප් කියලා ඔයාලා දැන් දන්නවනේ. අනිත් කෙනා තමයි ක්‍රීඩන්ස් කියලා කියවෙන එස්රා මිලර්. එස්රා ගෑනු ළමගේ බෙල්ල මෙරිකන්න හදන වීඩියෝ එකක් ප්‍රසිද්ධ වීමෙන් Fantastic Beasts සීරීස් එකට ඒක ගොඩක් බලපෑවා. ඒ ජොනි ඩෙප් වගේම Warner Bros.ලා තමන්ට මොන මත චෝදනා ආවත් නීතිමය ආකාරයෙන් ප්‍රශ්නය විසඳනකම් ඒක කාලයට බාර දීලා වැඩ කරගෙන ගියේ තමන් එක්ක වැඩ කරන මේ දක්ෂ කලාකරුවන් ගැන විශ්වාසයෙන්. ඒත් කෝටි ප්‍රකෝටි ගාණක් වියදම් කරලා හදන ෆිල්ම් එක එකම එක කලාකරුවෙක් නිසා කුණුගඩට දාන්න වෙයි දෝ කියන අවදානමත් එක්ක Fantastic Beasts movie series එකේ තුන්වෙනි ෆිල්ම් එක 2021 නොවැම්බර් වල තිරගත කරන අදහසින් යාලා තිරගත කරා. ඒ තමන්ගේ රටේ නීතියෙන්ම ඒ උසාවියෙන්ම ජොනි ඩෙප්ගේ නඩුවෙන් ඔහුවම පෙරදුණු වෙලාවේ ඒ ෆිල්ම් එකට හදන්න වියදම් කරන අය පවා ඒ දේවල් වලට වියදම් කරන්න පැකිලෙනවනේ. සාමාන්‍ය ජනතාවගෙන් මොන චෝදනා ආවත් තමන්ගේ කලාකරුවන් වෙනුවෙන් හිටපු Warner Bros.ලටත් කරන්න දෙයක් නැතිම තැන තමයි මේ වගේ තීරණයක් ගන්න ඇත්තේ කියලා අපිට දැන් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද මේ හැම ප්‍රශ්නයක් තියෙද්දිම තමයි එයාලා ෂූටින් කරන එක දිගටම කරගෙන ගියේ. ඒත් නඩුව පැරදුනට පස්සේ නීතියෙන්ම එයා වැරදිකරු හැටියට පෙන්නුවම අනිත් අයත් එක්ක වැඩ කරද්දී ඇත්තටම ආයතනයක් විදියට එයාලා අසරණ වෙන්න ඇති කියලා දැන් ගොඩක් අය කතා වෙනවා. හැබැයි මට පෞද්ගලිකව තියෙන එකම ප්‍රශ්නේ තමයි ජොනි ඩෙප් මේ ගැන අභියාචනයකට යනවා කියලා තියෙද්දි USA උසාවියටත් යනවා කියලා තියෙනවා. ඉතින් මේ දේවල් වලත් අවසාන විනිශ්චය ලැබෙනකන් තව පොඩ්ඩක් ඉවසුවා නම් හොඳයි නේද කියලා හිතෙනවා. ඉතින් කවුද ඊළඟ Grindelwald? මෙතනදී එක දෙයක් අපි ආයෙත් මතක් කරගන්න ඕනේ. පළවෙනි Harry Potter films දෙකේ Albus Dumbledore රඟපාපු Richard Harris ලියුකේමියා රෝගියෙකු වුණු නිසා ඒ වෙනුවට ඉතුරු films වල Dumbledoreගේ චරිතය රඟපෑවේ Michael Gambon. ඉතින් පොඩි කාලේ අපිට මේකේ වෙනසක්වත් තේරුනේ නැහනේ. ඒ වගේ Johnny Depp වෙනුවට එන්න ඉඩකඩක් තියනවා කියලා හිතන නළුවන් කීප දෙනෙක් දැන් කට්ටිය කතා වෙනවා. ඒ කෙනෙක් තමයි මොලින් Grindelwald වෙස් වලාගෙන Mr. Graves විදියට ඉන්න කාලේ චරිතයට රඟපාපු Colin Farrell. ඒත් එයා මේ ෆිල්ම් එකේ ඔල්රෙඩි හිටපු කෙනෙක් වගේම Warner Bros. ලාගේ The Batman movie එකටත් බිසි වෙලා ඉන්න නිසා එහෙම කළොත් මේ කාලය එයාට හරිම කාර්යබහුල කාලයක් වෙයි. අනිත් කෙනා තමයි Jamie Campbell. ඒ තමයි Harry Potter series එකේ අපි දැකපු තරුණ Grindelwald. ඉතින් ඇත්තටම බැලුවොත් එයා තමයි අපි මුලින්ම Grindelwald විදියට දැක්කේ. මේ අතරේ අපි හැමෝම අඳුරන Iron Man වෙන Robert Downey Jr. නුත් Grindelwald හැටියට ගැලපෙනවා කියලා ගොඩක් අය කතා වෙනවා. මේ හැමෝම එක එක ෆෑන්ස්ලාගේ තීරණ මත නිල නොලත් ආරංචි මිසක් Warner Bros.ලා මේ ගැන කිසිම සඳහනක් කරලා නැහැ. ගොඩක් වෙලාවට වැඩි ප්‍රසිද්ධියක් නැති හෝ අලුත්ම නළුවෙකුට මේ අවස්ථාව ලැබෙන්නත් ලොකු ඉඩකඩක් තියෙනවා. කොහොම වුණත් Warner Bros.ලා කියන එකම දේ තමයි ලබන අවුරුද්දේ ඒ කියන්නේ 2021 නොවැම්බර් රිලීස් කරන්න හිටපු මේ මූවි එකේ ජොනි ඩෙප් රඟපාන කොටස ආයෙත්
වෙන කෙනෙක් ලවා රීකාස්ට් කරලා 2022 ජුනි සැප්තැම්බර් කාලය අතරතුර එයාලා රිලීස් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් මේ චරිතයට උපරිම සාධාරණයක් කරපු ජොනි ඩෙප් ග්‍රින්ඩල්වෝල්ඩ් විදියට ඕනේ නැත්තම් වැඩක් නැහැ කියන එක ඒ කලාකරුවටත් කරන අගෞරවයක් වෙනවා නේද? මොකද එයාට පෞද්ගලිකව එල්ල වුණු චෝදනාවක් නිසා මේ කතාමාලාවෙන් ඉවත් වෙන්න වෙන්නේ. ඒක හරියට එයාට එන්න ඉඩකඩ නැති දෙයක් එයාලවම ආයි ඕනේ ඕනේ කියලා ඉල්ලනවා වගේ. ඒ ගත්ත තීරණයට ජොනි ඩෙප් ගරු කරා නම් එයාගේ ෆෑන්ස්ලා විදියට ඒ තීරණයට වගේම ජොනි ඩෙප්ට ගරු කරලා සාධාරණිය කවදා හරි ඉටු වෙනකන් ඉවසීමෙන් බලාගෙන ඉන්න එක තමයි අපිට කරන්න තියෙන හොඳම දේ. එහෙම නේද? ඉතින් ජොනි ඩෙප්ට ආයෙත් ග්‍රින්ඩල්වෝල්ඩ් වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න හෝ අලුතින් එන කලාකරුවාට ග්‍රින්ඩල්වෝල්ඩ් කියන දැවැන්ත චරිතයට උපරිම සාධාරණයක් ඉටු කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් කෙනෙක්ගේ දක්ෂතාවය දකින්න කලින්ම විවේචනය කරන්නේ නැතුව ඒ එන කෙනාටත් ඉවසීමෙන් අවස්ථාවක් දීම හැර අපිට වෙන කරන්න ඇත්තටම දෙයක් නැහැ. ඉතින් අද වීඩියෝ එකත් ගොඩක් වටිනවා කියලා හිතනවා නම් වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ලබන අඟහරුවාදාත් මේ වගේම වීඩියෝ එකක් අරගෙන එනකම් අදට මම ගිහින් යන්න. Bye.